මොකද මලි මේක තේරුම්. හැමදා මන්දින්න අලිමන. මං අලින්ට කැමති. අලි විතරක් අඳල වැඩක් තියෙනව වෙන චිටත් අඳන්න පුරුදු වෙන්නකු. අක්කේ ඇයි අපිට අලි පැටි එක්ක ඇති කරන්න බැයිද? ඔයාට පිස්සුද? මට පිස්සු ඈ. දුප්පත් අපිට පුළුවන් දලියෙකුට කන්න බොන්න දෙන්න. ඒකම අමාරු දැක්ක. වටේටම කැලෑව තියෙන කොළ ජාති. මල්ලි අලි ඇති කරන්න පුළුවන් සල්ලි තියෙන අයට විතරයි. ඔය බොරු හීන නවත්තල ඉගෙන ගන්න බලන්න. නිකන් ඉදින් එහෙන් හමේ ආබා අද කාලේ මන්තර බලෙන් අලි මෙල්ල කරන්න පුළුවන්ද? සලාමි මගේ මන්තර සාත්‍රයට විතරක් නිගරු කරන්න පවෝ නෑ. ඔබට ඇත්තටම පුළුවන් ද අලි මෙල්ල කරන්න? පුළුවන් පුළුවන්. ඒකනේ ළඟටම එක්කරගෙන ආවෙලාලා. චෝ මං උඹෙන් නෙවෙයි ඇහැරෙයි මම පැත්තකට වැයක්. ඒක නෙවෙයි. ඔබට ඇත්තටම ඕනේ මලියෙක් මෙල්ල කරන්න පුළුවන්ද? එහෙමයි. පුළුවන් දාලා. ඒ කියන්නේ උඹ ඔය ශාස්ත්‍රයේ මහ කෙරුම්කාරී. අපි පරම්පරාවෙන්ම කෙරුම්කාරෝ ආයි බණ්ඩ. මං ආසයි උඹේ කෙරුම් බලන්න. මං ආසයි මගේ කෙරුම් පෙන්නන්න. එහෙනම් පෙන්නමුකෝ බලන්න. නට අඩුමු කුඩුම ඕන. පිංචෝ එහෙමයි රාදාන්. මෙයාට ඕනෙලු අඩුම කුඩු. අඩුපාඩු බලලා එව ලෑස්ති කරලා දීපන්. එහෙමයි රාදාන්. කට්ටරි මහත්තයෝ අපේ රාලාමිට අහිතක් එහෙම කරනව නෙමේ. මට අභියෝග කොලා නම් මහරජ්ජුරු වුණත් මං අහක බලාගෙන යන්නේ නෑ බොලන්. ගෙනද්දී මට පොල් ගෙඩියකුයි දුම් කබලයි. එහෙමයි එහෙමයි. දෙන්නන්න වගේ තරම. ඔයාට ඔය හැදිලා තියෙන පිස්සුව නම් එච්චර හොඳ එකක් නෙමෙයි මල්ලි.
මං ඔය පිස්සු වැඩ ගැන අම්මටයි තාත්තටයි කියනවා. මොඩි! ඔයා හදන්නේ මගේ කවුස්සන්නේද? ඔයා අම්මටයි තාත්තටයි කියලා තිබ්බත් මං ඔයත් එක්ක ජීවිතේට කතා කරන්නේ නැහැ. මම මේ ගැන අම්මටයි තාත්තටයි නොකියුවොත් ආයෙත් ඔයාව ජීවිතේට මට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔයා හිතන්නේ මහ කැලේ මැද ඉන්න අලි රංචුවක් ගාවට යන එක සෙල්ලමක් කියලාද? කවුද අලි රංචුව ළඟට එන්නේ? ඇයි ඔයා කිව්වේ අලි රංචුවකින් අලි පැටිය කොහොම හරි අල්ල ගන්නවයි කියලා? එහෙම කිව්වොත් මං තාම කලේ නෑනේ. ඔයා කලබල නොවී ඉන්න. මට පොරොන්දු වෙන්න තනියෙන් අලි බලන්න කැලේට යන්නේ නැහැ කියලා. මම යන්නේ. මට පොරොන්දු වෙන්න. මම යන්නේ. මට පොරොන්දු වෙන්න ඉතින්. මම යන්නේ. මල්ලි. මල්ලි. මල්ලි ඕන් නමෝ නාරායන දිස්ති වර වර ඒ ස්වාහං උද්ද බද්ද කාලී උනත තවත් උන්දවත් දෙද උන් මන් ඕන් දිස්ති වර වර මොන් මෙති ක උන් උද උද තයි සෝන කන බර උන් මුත් මුත් දෙත පු උන් දාරේ මත වත් කාලී ඕන් නමෝ දිස්ති වර වර ඒ ස්වා මල්ලි හොඳටම ඔයාව රවට්ටලා. මම නිකන් බොරුවට බය වෙලා ඉන්නේ. විහිළුවට ගන්න එපා තාත්තේ. මල්ලි බැඩි වෙලාවක් ගියොත්. මල්ලි නොදන්නා කෙනෙක් ඈ වල්ලලි ගාවට යන්න එපා කියලා. එයා ගෙදර ගිහින් පාඩම් කරනවා ඇති. ඔයත් දැන් ගෙදර ගිහින් පාඩම් කරා. අපි ඉක්මනට එන්න. ඔන්න මං කිව්වා අම්මයි තාත්තයි මල්ලි ගැන බලාගන්න. හරි හරි. අපි බලා ගන්න. ඔයා පරිස්සමෙන් ගෙදර යන්නකෝ. යවම. කෙල්ල කිව්ව විදිහට මටත් කොල්ලගෙන සැකයි. වත් ගෙදර යන්න. තා පොඩ්ඩෙම තියෙන. මම ඒ ටික ඉවර කරලා එන්නම්. ඈ? යා.
මේ පුතා කොහෙද යන්නේ? හා පුංචිලාමේ. ආ. මම ඇලි බලන්න යනකම. මං ඇලි විතරක් නෙවෙයි අත්තුත් බැලුවා. පුතා බලලා තංගාලේ එන්න ඕනේ හොනේ. මේ හොනේ වල තියනවාද කියලා බලන්න ඕනේ. ඕම් බලන්න රාලහාමි මේ මන්තරේ ඈ ඕ නමෝ නාලාගිරි ගජ ගජ වර වර ඒ ස්වාහ රාලහාමි මේවා අපේ අපොච්චගේ අපොච්ච ඈ ආවිච්චි කරපු මන්තර මේවා ඉතින් බොරු නෙමෙයි හොඳයි බලමුකෝ බලමුකෝ වගේ මේ ළමයා අයිරංචු ඉන්න දිහාටවත් ගියාද මං කිව්වනේ අම්මට මල්ලිගේ හැසිරීම ගැන එයාට දැන් අලි පිස්සුවක් හැදලා තියෙන්නේ ඔය හොමින්න මම එවදි හරි ගින් බල්ලෙන්න අම්මේ දැන් අලිරංචුව කැලෙන් එළියට එන වෙලාව අලිරංචු එළියට එන හින්දා නින්නම් බය ඔය හොමින්න මම මල්ලිය බල්ලෙන්න
සදස්ට බගමගති ගුරු ඒස ගැන හෙම නෙමේ දුනා ගෙදර ටක කරට ගේ කියල හාපංච මම කිවවා දෙයි හාමුදුරුවනේ මම දැන් වැව පැත්තරගින් බලන යාවේ හඩි රංචුව කෑගහන බයිට මං අපිට හැරිලාවා අනේ යම මනිට කරදරය ඇති අපිත්මට යම යමු මම අලි රංචුව බලන්න ගියා. අලි බලන්න? ආය වගේ කම යනවා. අනේ දාන්න බලන්න. අනේ අම්මා මම එපා. අම්මා ගොඩ. අපේ ඇඟලේ වතුර වෙලා. එහෙන් අලි රංචු පිටින් කෑ ගහනවා. දන්නේ නැද්ද හවස ඇතේ මේ වගේ ගමන් යන එක භයානකයි කියලා. ආ? අයියෝ. අනේ අම්මා කියන්නේ අලෝ. වැරද්දක් කරපුවාම ඕනේ දඬුවම් දෙන්න. නැත්තම් මේකල කවදත් වැරදි නිවැරදි කරගන්නේ නැහැ. ඔයත් මල්ලි ගැන බයෙන්නේ හිටියේ? ආයෝ ඒ වගේ ගමන් යන්න එපා මල්ලි. මම යන්නේ අම්මේ. එනවා යන්න ගෙදර.
වෙලාවේ මේ කැලේ අනේක භයානකයි. මොනවට බයන්නදර අලහාමි? මේ මං ඉන්නවනේ. ඕකනේ කියන්නේ, ඕකනේ කියන්නේ රෑ ලහාමි. කොහොම බය වෙලා පුළුවන් දලි පෙටියෙක්ගේ උරුතල් බලන්න. මිනිහෝ මේක අවෙලාව මේ වෙලාවට තමයි අලින් රංජු ගැහිලා එන්නේ වැව්වි උරට. අලහාමි අලහාමිට පෙන්වන්නේ මගේ මන්දර සාත්‍රයේ බලේ ඈ. බයවෙන්ට කාරි නෑ, අපි යමු. යන් ආලාම යන් අන්න කට්ට මේ වර මේ වර උන්චෝ ඕක පොල් ගෙඩියක් මන්තරයක් කරලා කැරකෙව්ව පලියට අපිට පුළුවන්ද බොල වල්ලල් රංජුවක් ළඟට යන්න? බය වෙන්නේ පාරාලාම මන්තර තියෙන්නේ. මොඩියෝ මන්තර තියෙන්නේ අටා අලි රංජුවකට එක මන්තරයක් ඇද්ද? ඒකත් ඇත්ත තමයි. ඒකත් ඇත්ත තමයි. මේ වර යන්න. ලාලාමි ලාලාමි ලාලාමි. එතකොට අලි පැටියගේ ආසාව. කොපි දෙන්න එකස වෙලා අලි පැටිය වරෙන් වර. එතකොට මං සල්ලි දෙන්න. නියමයි නියමයි. සල්ලි දෙන්න. සල්ලි දෙන්න. අපච්චි මං උඹට සාස්ත්‍රය දුන්නේ මෙහෙම අපරාද කරන්නද? අපච්චි මං දන්නව උඹ කරන්න හදන දේ අපේ මේ පරම්පරාවේ සාස්ත්‍රයෙන් උඹට සල්ලි හම්බ කරන්න දෙන්න බෑ. පරම්පරාවේ සාස්ත්‍රයේ මේ පුස්කොළ පොත්වල තියලා මක් කරන්නද අපච්චි? මොනවුනත් මෙයාට වටින්නේ වැවට යන්න. හලි රංචුව කොයි වෙලාවෙ ගමට එයිද දන්නේ. අම්මා කියන කතාව ඇත්ත. පුතා කෙරුවේ වැරදි වැඩක්. ආයේ මේම දේවල් කරනව නෙවෙයි. තේරුණාද? තාත්තේ මෙයාගේ මේ පිස්සු හීනයක් හින්දානේ මේ සේරම. ඔයා කටහගෙන ඉන්න වට්ටේ අම්මා. මොකද හීනේ? තාත්තේ මෙයාට ඕනෙලු අලි පැටියෙක් ඇත කරා.
අලියෙක් ඇති කරන්න. බලල් තඩියෙක් වසු පැටියෙක් ඇති කරන්න ඕනි කිව්වනම් කමක් නෑ. අලියෙක් ඇති කර. පුදුම හීනනේ කොල්ලට තියෙන්නේ. අපි කොහොමද පුතේ අලියෙක් ඇති කරන්නේ? එච්චර හයියක් කොහෙන්ද අපිට? අලියෙකුට ගන්න දෙන්න තියා අපිට කන්න බොන්නක් වගා කරගන්නත් බොහොම අමාරුයි. නැද්ද යමුනා? නවත ගන්න රණ්ඩුව. ආයෙ පටන් ගත්තා. මම ලොකු වෙලා හරි මගේ ඉන්නේ හැබෑ කරගන්න. ඒක නවත්තන්න කාටවත් බෑ. පුතේ? මොකෝ මේ කේන්ති? ඈ? මේ දුව කියන කතාවේ ඇත්තක් තියනවද කොහෙද? ඔව්. යමුනා. කොල්ලා ගැන ඊට වැඩි අපි විපරමෙන් ඉන්න වෙනවා. බලන්න අම්මේ මල්ලි ඉක්මනට ගිහින්. ඊයේ කිව්වනේ එයාට මිදුරතු ගන්න තියෙන්නේ කියලා. ඒ හින්දා උදේම යන්න ඇති. නෑ නෑ අම්මේ මට නම් සැකයි. ඔය මල්ලි ඉක්මනට ගියේ බැබු උඩින් යන අරිලංචුව බලන්න. Thank you.
කාලේ ගෙදර හිටියේ පුංචි එකම මං. පුංචි උනා පුංචි වැඩට හරි සූරයි මං. සූරයි කොට සූරයි නැති වෙන මල් මදි වගේ. තව මල් ටිකක් දැම්මා නම් සූර පප්පා වෙනවා. ට්‍රයික් ට්‍රයික්. දම් දම්. සූර පප්පයි දි පප්පයි පුප්ප පුප්ප යනවා. ආමේ සඳලි කුමාරි දු කොහෙද යන්නේ? ගුඩ් ආෆ්ටර්නූන්. අයියෝ මාමේ උදේට කියන්නේ ගුඩ් මෝනින් 12න් පස්සේනේ ගුඩ් ආෆ්ටර්නූන් කියන්නේ. අයියෝ සි හරි 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 මම හෙට උදේට අනිවාර්යෙන් දු එනකොට මම කියනවා ගුඩ් ආෆ්ටර්නූන් කියලා. ආයෙත් වරද්ද ගත්තා. උදේට කියන්නේ ගුඩ් මෝනින් කියලානේ. හරි 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 ගුඩ් කාලා දාලා මම ඒක ඒ විදිහටම කියනවා. මේ දුවේ බලන්න මේ ලස්සන මල් ටික. මේක දුව අරගෙන ගිහිල්ලා ටීචර්ගේ අර මේ සුඩ තියෙන මල් දාන එකට දාන්න. ටීචර් එතකොට දුව ගැන හරියට සතුටු වෙයි. බොහොම ස්තුතියි. මාමේ අපේ මල්ලිල හැම යනවා දැක්ක ඉස්කෝලේ. ආවන ඉස්කෝලේද මල්ලි ගියා අන්න රවිස් මතේ තියෙන ගල්තලාවේ උඩ පැත්තේ. අයියෝ බලන්නකො මෙයාගේ වැඩ. අද නම් මං කන මිලි කරම කැඩෙන්නම. අයියෝ හා හා කලබල වෙන්න එපා. අම්මෝ ඔය තරම් අක්කල අපූර්ද? නේ නේ අපූර්ු නෙමෙයි නපුරුද? අයියෝ වෙලාවට මට ඔයා වගේ අක්ක කෙනෙක් හිටියේ නැත්තේ. එහෙම හිටියනම් මට කන්සෙප්ට් එකක් කයි කරගන්න බෑ මුළු ඇගේම. ඇයි කරකොන කරකොන ගන්න කැඩලා යන ගාන. මේ එහෙම කරන්න එපා මල්ලිට. මල්ලි පවුනේ ඔයාගේ මල්ලිනි. එයා ඔය ගියේ අලි බලන්න. හරියටම හරි. එයා ඔය ගියේ අලි බලන්න තමයි. මොකද මං තමයි එයාට කිව්වේ අලි ඇවිල්ලා ඉන්නවා කියලා උඩට. ඕ යන්න. මේකයි දුවේ වැඩේ. දුවට කියන දුවේ උදේ පාන්දර වැවට අලි ඇවිල්ලා බොර ගාලා නානකොට පුතුම ලස්සනක් තියෙන්නේ. ඒ වගේ නෙමෙයි පුතේ. අයියෝ මේ අලින්ට ගෙවල් වල වැඩ නැද්ද මන් දන්නේ නැහනේ. මේ උදේ පාන්දර වැවට නාන්න සීතලේ. ඒ වුණාට දුවේ වැව් වලට අලි උදේ පාන්දර ඇවිල්ලා නානකොට පුදුම ලස්සනක් තියෙනවා. ෂා යෝලේ ලස්සනයි තමයි. අලිගාවට යන බය නැද්ද? කවුදානේ අලිගාවට යන්නේ? අපි ඈත ඉඳන් බලන් ඉන්නේ. ආ අලි බලන්න යන්නේ හරියන් මාත් වෙනම එක පාරක් ගියාම දෙවනි පාර. අලි බලන්න ආසයිනේ. බලන්න වැඩි හාට යන්න බා පහලට වැඩි. අර බලන්න අරුටත් හොඩ වැලක් තියෙනවා. ඌ මෙහෙම කරනවා අරුටත් තියෙනවා. මාර ලස්සනයි. කළුම කළු පාටයි. ලස්සනයි නේද දුව අලි? ලස්සන වගේම තමයි භයානකම. ඔයාට බය නැද්ද මල්ලි? මොකටද බය වෙන්නේ? උන් ඉන්න වැලෙන් එහානේ. ආයෙත් මේ වගේ වැඩ කරන්න එපා. කියනව නැත්නම් තාත්තට. එන්න දැන් මාත් මම මොකටද යන්නේ? මොකද මං ඉස්කෝලේ යන එකක්. මං ඉතින් මේ අලි යනකම් බලාගෙන ඉන්නවා. අලිට කවුරු ඉන්න බෑ. අරිට එක අලි බැලිල්ලයි බලි බැලිල්ලයි දෙකම එකයි. මම උන් දෙකම කැමති. දුර යන පරිස්සම් යන පරිස්සම් යන මං එන්න. අයියෝ මාව බලන්න මං අලි බලනවා. අද හොඳ වෙලාවට අක්කලාට ආස පන්ති. නැත්තම් අපිට මෙහෙම නිදහසක් නෑ. ඇත්තටම කියනවට එනවා මිස මං නම් ඇත්තටම බයයි. බය වෙන්න එපා. අපි උන්ට කරදරයක් කරන්නේ නැත්නම් උනුත් අපිට කරදරයක් කරන්නේ නෑ. ඒ වුණාට අල්ලලි විශ්වාස නෑනේ. අපි උන්ට කරදරයක් කරන්නේ නෑනේ. අපි ඇත්තලා බලාගෙන ඉමු.
හරි තමයි මං අර අලියට බය වුණේ. පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ඕනේ. මේ මොකද්ද? අලිපැටවුන්ගේ රූප මේ කොහොමද මෙතනට ආවේ? ආ විදිහ වැඩක් නැහැනේ. මේක මොකද්ද කියලා ඉතල් බලන්න ඕන. ගලිගෙන ලිපු වර්ණ පොතක් වෙන්න ඇති. එහෙනම් මේක වටිනවා ඇති. අපි මේ ගෙදරට යන්න. නමෝ නාලා ගිරින් වර වර ඒස්වා ඕං කෂ්ට දෂ්ට දිවගුරු ඒස්වා ඕං නමෝ නාලා ගිරින් වර වර ඒස්වා පෙටව් මේ මන්තරයට අලි පෙටව් හිලිලා වෙනවා. හරිෂෝ අලි පෙටව් සේරම් මගේ ආලෝක කරගන්න පුළුවන්. අලි පැටව් සේරම යාළු කරගන්න පුළුවන්.
නියමයි අලිපැටව මාත් එක්ක යාලේ. නියමයි. නියමයි අලිපැටව මාත් එක්ක යාලේ. නියමයි අලිපැටව මාත් එක්ක යාලේ. නියමයි. නියමයි අලිපැටව මාත් එක්ක යාලේ. නියමයි. නියමයි අලිපැටව මාත් එක්ක. උත්තේ. මොනවද මේ දොඩවන්නේ? තාත්තේ. අලිපැටව මාත් එක්ක යාලොයි. අයියෝ දෙයින් නම් හවස් වෙනකම් අලිපැටව අලිපැටව. දැන් ඉතින් හීනේ මුද්දවට වන්න ගත්තා. හා නිදි ගන්න. එතකොට මං හීනේ අද්ද ලැක්කේ. හීනේ නැතුව උතේ හැබැයිම් පුළුවන් ද අලිපැටව යාලු කරගන්න. මං කාර දොඩවන්න නැතුව නිදි ගන්න. අරේ. නිදි ගන්න. දැන් ඉතින් සේරම ඉවරයි. දැන් ඉතින් බලවද රහලා මිට කොහොම හැමෝම දෙන්නේ. දැන් අපි මක්කේ කරන්නේ. අබ්බජි විරුද්ධයි. මට ඔය දේ කරන්න බෑ. මරි චප්පටිට මක්කේ බය වෙන්නේ. අපෝච මරුණත් බලගතුයි. මම නෙවෙච්ච දේ දන්නේ. දැන් ඉතින් ඔක්කොම හමාරයි. අදින් පස්සේ කොහොමද බත් ගන්නෙ? දැන් ඉතින් බලවත්තරලා මා වෙලවයි. අපෝච කොහේ හරි මන්දර පොට්ටික අංගල ඇති. අපි ඒක හොයාගමු. බලගතු මන්තර පොත. ඔයා කොහොමද ඒක හරියටම කියන්නේ? අපි අත්හදා බලමුද? මගේ හිතට දැනෙන දේ ඇත්ත වෙන්න පුළුවන්. ඉතින් අපි වගේ පොඩි අය කොහොමද මේ වගේ මන්තර පාවිච්චි කරන්නේ? අපි පුංචි කියලා හිතන නරකයි. අපි කල්ලා බලමු. මොකද හිතන්නේ? බැරි වෙලාවත් මේක අම්මලට අහු වුණොත් අම්මලා අපිට ගහයිද? එහෙම වෙන්නේ අහුනොත් නේ. අපි අහු වෙන්නේ නැති වෙන වැඩේ කරමු. අපි එනම් යන්. පුංචිම උදෝගෙන ඉන්නේ. එයා ඉතින් කවදද හෙමින් ආයි? එයාට ඉතින් හාපුංච කියන්නේ පැන පැන වේගෙන් දුවන හින්දානේ. හම්මේ. මේ හති දාගෙන දුවන්නේ. අනේ දුවනකොට හති නැතුව මොනවද දාන්නේ? මේ අන්න අර අලි රංචුවක් වැවිස්මත්යෙන් මෙහා පැත්තට පැනලා ගමේ ඔක්කොම බය වෙලා ඉන්නේ. ඉක්මන් කරලා කට්ටක් ගාලා කිවල්ලුනට යන්න. අපි අලින්ද බය නැහැ. මේ පඬිතුගේ කතා විතරක් කියන්න එපා. මේ ලොකු මිනිස්සු අලින්ද බයයි. හා
අලින්ට බයහින්නනි අලිවැටවල් ගහන්නේ අලි වැඩි පත්තු කරන්නේ මේ වනසත්තු කිනෝ විශ්වාස කරන්න බෑ සත පහකට වක්කත් අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව සලසගන්න ඒකට තමයි අපිට මොලයක් කියලා එකක් දීලා තියෙන්නේ ඔය වල්ලලි මිනිසුන්ට මොනතරම් විනාශයක් කරලා තිනවද වගාවල් පාළු කරලා තිනවා හේම් පාළු කරලා තිනවා කුඹුරු විනාශ කරලා තිනවා කොටින්ම කියන්න පුතේ අපේ තාත්තා මේ ළඟදී ගෝවගාව කෙරුවා අම්මෝ රෑ මොකවත් නැහැ ඇවිල්ලා බර 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 ගහලා අපේ සීයා පපඩම් කනවා වගේ මුං ගෝව කනවා හරියට නිකන් උන් හදාපුවා උන් කනවා වගේ අය ආපුංචි මම මෙතන ගිහලා බලන් හිටියද ආපුනේ මං ওই හේන් රකින්න රස්සාවලට කැමති නැහෙනේ මොකද සූදානම් ශරීරය කියලා මං පාඩුවේ පැත්තකටලා ඉන්නේ ඔය වල්ලන් වල්ලුරු එතන ගියා වල් නැරි හරි භයානක සත්තු මම්මි දැයි යන්නේ නේ අලිවැඩි වගේක් දෙනවලු ග්‍රාමසේක මහත්තයලා ගෙදර නිකන් දෙක ගන්න මං එක ගන්න යන්නේ යැ 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 පුතාලත් දැන් අරගෙන යැ 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 ඩක්කාර යමුද යක් පිටු කොണ്ട යමු ඔන්න බලන්නකෝ මං කියන්නේ බොරුද කියලා බැරි නාන්න අපු වලි රංචුව මිනිස්සු අලුවෙටි ගහලා කුලප්පු කරගනි හැයියනේ පයින් යන්නේ බයිසිකලේ ගැන ඉක්මනට කියන්නේ නැත හැකිනේ බයිසිකලේ යනක බයහනකයි යමුනා බයිසිකලේ ඕදේ පොරල කොටේ කැරකෙන කොට ඒ කලින් හොඳට ඇහෙනවා ඒ සද්දයට මිනිසුන්ට ඇවිල්ලා ගහනවා අනේ මන්ද මේ කරදරයක තියෙන භයානකකම අද හේනට මුලට යන්නත් වෙයි බලමුගේක පස්සේ මං ගිල කෙල්ල අරගෙන තාත්තේ මොකෝ මාවත් එක්ක යන්නකෝ මේ ගිතෙට්ටල ඉන්න අම්මත් එක්ක අලි බයින වෙලාවට පාරට බහින් මා මිහිරංගලයේ ගිතෙට්ට අරවන්නකෝ වලව්වට අරමුකෝ අර මට අමාරු කරන්න ටිකක් එයාගෙන් අහගන්න කියලා ටීචර් කිව්වා. ඔන්න ඔය එක්කන් යන්න. එන ගමන් එක්කගෙන එන්න. ළමයි ඉගෙන ගන්නත් එපේ. අපි අර මන්තර පොතෙන් වැඩක් ගමුද? ඒකෙන් අපි අලි පැටි එක්ක හීල කරමු. මේ දැන් යමු කියලාද කියන්නේ? නෑ. හෙට උදේට යමු. ඉස්කෝලේ යන්න නැතුව? ඔව්. නැත්තම් අපිට ගෙදර ඇවිල්ලා යන්න බෑනේ. එහෙනම් අපි හෙට උදේට යමු. එහෙනම් මං වැවපන්ට් එකේ දෙල් ගහට ඉන්න. ඔයත් එතෙන්ට එන්න. හා. ගම්පට අලි පැනලද කොහෙද මිනිස්සු වෙඩි දානවා හෙන්නේ මෙහාටත් ඒද දන්නේ නැහැ
මෙහාට එන්නේ උන් ඉන්නේ වැවෙන් එහා. අනේවා දන්නෝ පණ්ඩිතේ. ඔව් මන් දන්නවා තමයි. හා හා නවත්ත ගන්න. වටපිටාවට කන් දීගෙන ඉන්න. තාත්තත් වගව පරිස්සම් කරන්න ගියා. දැන් ගිනිපත්තු වෙලා ඇත්තේ. තාත්තර මුකුත් දෙන්නේ නැහැ. ඕගොල්ලන් බය නැතුව ඉන්න. අනේ දෙවියනේ තාත්තට මුකුත් දෙන්න එපා. ඔයාට මන්තර පුතේ මන්තර පාඩම්ද? ටිකක් පාඩම්. ඊයේ මමයි හැමතැනම අලි වැඩි දැම්මනේ. ඒක හින්දා අලි රංජෝ විසිල්ලා ඇත්තේ. මටත් එහුණා. බය වැඩි කමට අදක් ඉස්කෝලේ යන්නත් බෑ කිව්වා. ඒක නිසා තාත්තා අද මාවත් එක්කන් ගියේ නෑ. අපේ ඉදර සිද්ධ වුණේ ඒකමයි. ඒක හින්දා තමයි මට ඔයව හොයන් එන්න පුළුවන් වුණේ. අපි දෙන්නට තියෙන එකම අදහස්. අපි දෙන නියමට ගැලපෙනවා. මේ අපි යන් කැලේට. ඊයේ වැඩි සද්දේට අලි පැටව බය වෙලා අතරමං වෙලා ඇති. එහෙම එකෙක් ලැබුණොත් අපේ පින. අපි යන්.
මෙයාට රාජු කියලා දාමු. රාජු හරිත් නෑ. රාජුලෙදින් චිත්‍රපටි වලත් ඉන්නවනේ. අපි මෙයාට සින්දු කියලා දාමු. සින්දු නියමයි. ලස්සනයි. මෙයා තමයි අපේ ජීවිතයේ සතුරු ගීතය. සින්දු ලස්සනයි. නියමයි. අම්මේ අර බලන්න වර මොකද දරුවෝ අර දෙයි හාමුදුරුවනේ අලියෙක් ළඟ නේද අර මල්ලිලා ඉන්නේ පුතේ ඔය සතා ළඟින් මෙහාට වෙන්න බයන්න එපා අම්මේ එයා අපිත් එක්ක යාළි අලි කොහමද ඕකොල්ලොත් එක්ක යාළු වෙන්නේ මේ මන්තර පුතේ බලෙන් මේ අහන්නකෝ ඉක්මනට එන්න මොකෝ හදිසියක් හදිසියක් ඉක්මනට මොකද වෙලා තියෙන්නේ අපේ පුතා අලි පැටිය කීලා කරලා ගෙනල්ලා අලි පැටිය ඕ අර වත්ත පහල අර කියමු විශ්වාස කරන්න පුළුවන් දෙයක් කියවනවා. හැවිත් බලන්නකෝ යංකෝ. කොහෙද ළමයි? එයාලා අලි පැටිය ළඟ. මං අයින්ට කරන්න හැදුවා. අයින්ට වෙන්නේ මුරණ්ඩුයි. මේ දරුවෝ යම හිට ආවද? ඉක්මනට යංකෝ. ඉක්මන ළමයි. යක්නේ. ළමයි දාලේ නැතන. ජැලියෙන් යක්. මොනවා කරගෙන නැත්තන්? හාම් බලන්නකෝ ළමයි එක්ක ඉන්න අපූරුව. ඒක තමයි මමත් බැලුවේ. හරියට හීලෑ කරපු වලි පැටියෙක් වගේ. ඈ? මේ උන්ට කොහෙන්ද අලියේ? බලන්නක සෙල්ලම් කරන අපූරුව. ආගෙද මේ අලි පෙන්ච? හා. එනේ කාගෙද ඉතින්? අපේ ළමයිගේ. අනේ නිකන් ඉඳහන් බොලාට සල්ලි තියෙන වෙලාවෙ අලියෙක් ගන්න. පස්සෙ කියන්නේ නෝ මෙතන. අලියෙක් ගන්න සල්ලි ඕනිමද? නැතුව නිකන් ලැබෙයි අලි. මේ ළමයි කැලෙන් අල්ලගෙන තියෙන්නේ මේ මන්තර පොතේ බලෙන් මන්තර පොතේ මේ මන්තර පොත කොහමද උඹලට ආවේ උඹට මොකටද ඒවා බලයන් මෙතන යන්න බලා ඔක්කොම මට කොලේ වහනවා ඉතපන්කෝ ඉතපන්කෝ මොකද දැක් කරන්න මොනව කරන්නද? බලාගනි බලාගනි. ඕන නැති දෙයක් නෑ ඉතින්. මේ අපි මේ අලි පැටියව ළඟ තියාගත්තොත් අපි ලොකු ප්‍රශ්නයක් එනවා. අලියම තියාගන්න බලපත්‍ර ඕනේ. හරි 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 ඒව පස්සේනේ. තාත්තා මොකටද පුංචි මාමට මන්තර පොත ගැන කිව්වේ? දැන් මුළු ගමටම කියයි. ඔව් ඒක නම් ඇත්ත පුතේ. ඒ වුණාට මගේ පුතේ අලියේ ළඟ තියාගන්න එක භයානකයි. ඒකින් අපි ඒ සතාවව කැලේට යමු. ඈ? තාත්තේ අපි අලි පැටියව දඟල් දාලා ඉර කරන් ඉන්නේ නෑනේ. එයා නිදහසේ ඉඳී අපිත් එක්ක යාළු වෙලා.
ඒ වුණාට මගේ පුතේ ආයේ මේ වගේ භයානක දේවල් කරන්න එපා. තේරුණාද? අලි පැටිය එතන ඉඳි. ඔය ගොල්ලෝ නිදාසෙ මේ පැත්තින් දැන් මලන් ඉන්නකෝ. ඈ? අනිත් එක ළමයි ළමයි විදියට ජීවත් වෙන්න ඕන. ලොකු වැඩ කරන්න නැතුව. මේ පුංචි මූකලානේ මායිමේ පොල්වත් රාලාමි රාලාමිගෙන් බලන්නකෝ ඇත්තද නැත්තද කියලා. තව මොනවද කල්පනා කරන්නේ? මං කියන දේ අහලා විලංගු ටිකයි ඇද් ගෝවයි ලොරියයි අරන් යන්න. මම අලිය පටෝල දෙන්න. මොන කිංගිරියද කල්පනා කරන්නේ රාලහාමි? යන්කෝ. උන්ජ මම මේ කල්පනා කෙරුවේ මේ කොල්ල ටික කොහොමද මේ අලි පැටියව අල්ලගත්තේ කියලා. අපේ කට්ටඩි රාලහාමිගේ ඇතුළේ පුස්කොළ පොත කොල්ලන්ට හම්බ වෙලා. අපි එක කරන්නම ඕනේ. ඔව්. ආරල. එහෙමයි. මේ අපි මේ සතාව කැලේට පිටත් කළා ළමයිත් එක්ක යම්. මේක භයානක වැඩක්. ඔවුනේ එන්න. මේක පාන මන්ත්‍ර පුතා. මේක ලොකු බලයක් ඇති. මං ওই මන්ත්‍ර පුතක් ගැන නෙමෙයි කියෙව්වේ. ළමයිගේ ආරක්ෂාව ගැන. කියන දේ තේරුම් ගන්න නෑනේ. මේක කාට හරි විකුණලා ලොකු ගාණක් හම්බ කරගත්ත හැකි. ඒ ගමන ඔයාට තණ්හාව ඇති වෙලාද? තණ්හාව නෙවෙයි. ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන. හෙටි ඇති. ඕක නවත්ත ගන්න. තව ටික වෙලාවකින් කියයි හර අලි පෙටිවත් විකුණුමු කාට හරි කියලා. අන්නරාලාමි අලි පැටියා අර තියෙන්නේ මන්තර පොත දෙකම එකම තැන. රාලාමි ප්‍රශ්නෙට විසඳුම හොයාගන්න. ගාමිණී, ඒ අලි පැටියා මගේ. ඔඩියවුන්ගේ කටවැඩි ගමේ මිනි ලොකුම කෙරුම් කාර්යය තමයි බලවදන් රාලහාමි. යාච්චා! තවහගණි මිනි එක මම් බලා ගන්න. ගාමිණී, මේ මන්තර පොතයි අලියයි මට ඕනේ. කිව්වට දෙන්නා කියලා තාත්තේ ඔක මට දෙන්න. පතරලා ඉන්නවා. වැඩි හිටියොත් එක්ක ප්‍රශ්න නැති කරගන්න නේතු. යමුනා. මේගොල්ලෝ අරන් පැත්තකට යනවා. රාලාමි, මේ
මන්තර පොත අපේ ළමයිට ලැබුණ කොහෙන්ද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි ඉතින් මම හොඳාකාරම දන්නවා මේ මන්තර පොත රාලාමිගේ නෙවෙයි කියලා. ඔය මන්තර පොතත් මගේ, ඒ අලියත් මගේ. තේරුණාද? ප්‍රශ්න ඇති කරගන්න එපා රාජෝ. තේරුණා? රාලාමි ඉතින් මේවා නිකන් කරන්න බෑනේ. අන්න එහෙම කතා කරපන්. අන්න එහෙම කතා කරපන්. නිකන් නෙවෙයි මිනිහෝ. මම මේවට සල්ලි දෙනවා. මොකෝ බින්ජා? මං සල්ලි දෙන්න. ඕක දෙන්න එපා දාත්තේ. අපේ සින්දු කැමති නෑ. අලි ලකුල අපේලා ලාහමි. රාලහාමි, අපේ ළමයිට පාඩුවේ ඉන්න හරින්න යන්න කරුණා කරලා. හරි, මට අලියා එපා. මට මේ පොතෝනි. ළමයි ඒක දෙන්නේ නෑ. පාඩුවේ ඉන්න හරින්න. අපි අලියවත් කැලේට යවනවා. පින්ජා හොරාලා අපියම් අලිය රාලහම් එපා අපිට. ඒවා අනුන්ට අයිති දේවල්. තාත්තේ, ඔය මන්තර පොත මට දෙන්න. නැත්නම් අලිය කුලප්පු වෙයි. බලගල්ල මං අලියට වෙටි තියනවා. එපා නේ එපා. එපා. එමනම් මන්තර පොත මට දීපල්ලා. පුතේ ඕක දෙන්න. මේ වගේ නපුරු මිනිහෙක්ට ඔහොම දත් දෙන්න බෑ. ඕක නොදුන්නොත් අපේ රාලහාමි අලියට වෙටි තියයි. මන්තර පොත දීපල්ලා, නැත්නම් මං අලියට වෙඩි තියනවා. මන්තර පොත ඕනනම් තුවක්කු අහකට දාන්න. පුංචි උන්ට බෑ මාව රවට්ටන්න. මන්තර පොත දීපල්ලා. පුතේ ඕක දෙන්න. ඔව් මල්ලි, ඔන්න පොත දෙන්න. ඕක නතර කර මල්ලා. කවුද කතා කරන්නේ? අර කට්ටඩිය. ඔව් අස්සේ නෑනේලා. කලපංක හොඳට. ඔය මන්තර පොත මගේ අතට දීපල්ලා. මොකද්ද මේ වෙන්නේ? ඒක ලොකු රණ්ඩුවට මුලක්. පුතේ, පුතේ ඕක දීලා දාන්න. ඕන දෙයක් කරගන්න කියලා. ඕක දෙන්න. මාඩි ඔන්න ඔය පොත දෙන්න.
තොපි දෙන්නව පාගර දාන්න කලියෙන් දැන් ඉතින් මෙතන දුරවල්ලා බයෙන් එපා පුතා. මං සබහා දහමට ආදරය කළ මිනිහෙක්. මගේ දරුවා වුණත් ඊට විරුද්ධ වෙනවා නම් මගෙන් ඒකට ඉඩක් නැහැ. නරක දේවල් වලට උදව් කරන එකයි දෙකම පව්කාර වැඩ කියලා තේරුම් අරගෙන ජීවත්වයන්. එමයි අප්පච්චි. තාත්තේ අපිට ඉතින් ඉතින් දේවල් කරන්න බෑ කියලා පෙර පිනකට අද ඔකල බේරුණා. ආයෙත් ඔය වගේ දේවල් කරන්න තියා හිතන්නවත් එපා. ඔව් මගේ පුතේ, ඔයාට අම්මා කිව්ව දේ තේරුණා නේද? ආයෙ එහෙම දේවල් කරන්න එපා. මල්ලි, අර අලි පැටියව කැලේට යවන්න. ඕලියා. ඕලි පැටියෝ. මන්තර පොත සින්දු අපේ අලි පැටියාගේ කකුලට පෑගෙන තිබ්බා. ඊට පස්සේ මන්තර පොතේ බලය නැති වුණා. අලි පැටියා ආයෙත් කැලේට ගියා. එයාගේ නෑදෑයත් එක්ක සතුටින් ජීවත් වුණා. අක්කේ, මං කතන්දරයක් ලිව්වා. ලස්සනද බලන්නකෝ. ලස්සනයි මල්ලි.